Ampari Potavil Jalaldin Kridankane Pavati Pulwa Sri Lanka Vijayagrahi Generali Amatimin Ranil Wickremasinghe Mahata Memada Haspalakala Es Sangita Hanakara Tibune Digamadulla District Parliament Mantri Nethijna SMM Musharraf Mahata Ampari District Palatpal Nayathana Naveka Sri Lanka Podujana Pirabuda Demala Jathika Sandhanaya Sri Lanka Muslim Congress Saha Sri Lanka Nidahas Pakshaya Niyojanaya Karana Sabhapativaru Upa Sabhapativaru Saha Mantrivaru 12 Denaku Mehedi Janadhipativarayata Sahaya Palakirimata Ekwuna Media the Hasteku Janadhipati Ranil Wickremasinghe Mahata Badaginata ආගමක් නැහැ ජාතියක් නැහැ පක්ෂයක් නැහැ ඒතේ අවස්ථාවේදී අපි සියලු දෙනාම හිතන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් හැටියට 2022 මැයි මාස වෙනකොට ජූනි මාස වෙනකොට ජූලි මාස වෙනකොට අපේ ජනතාව හිටියේ බඩගින්නේ ආහාර නැතුව පෙට්‍රල් නැතුව ගෑස් නැතුව බෙහෙත් නැතුව ආදායමක් නැතුව ජීවත් වුණේ කන්න දෙකක් ගොවිතැන් කළා තිබුණේ නැහැ සංචාරකයන් හිටියේ නැහැ මෙහෙම අවස්ථාවක තමයි මම රට බාරගත්තේ රටේ නායකයෙක් හැටියට ජනතාව දුක් විඳින එක බලාගෙන ඉන්න මට බැහැ හැම තැනම මම මේ මිනිස්සුගේ ජනතාව විඳින දුක දැක් මං හිතුවේ අපේ යුතුකම ඒ අවස්ථාවේදීම හොඳම මේ මේ ජනතාව මේ තත්ත්වෙන් මුදා ගන්න මම තනි මන්ත්‍රියෙක් වුණත් මම මේ වගකීම බාරගත්තා මං බාර අරගෙන ඇත්ත වශයෙන්ම 2023 වෙනකොට යලකන්නේ වගා කරන්නට සාර්ථක යලකන්නයක් තිබුණා. මම පෝර හොයලා දුන්නා. මේකේ කරේ නිසා සජිත් කියනවා මං හොරු එක්ක වැඩ කරාලු. මං බලය ලෝභ වෙලා මේ තනතුර ගත්තලු. යාට උප්පත්තියෙන් හිමි තනතුර මං ගත්තලු. මම අහන්නේ එතුමට මේ දුක තේරුනේ නැද්ද? හැමදාම කතා කරන දුප්පත් මිනිස්සු ගැන. ඉතින් දුප්පත් මිනිස්සුගේ දුක තේරුනේ නැද්ද? ඔබතුමා දුක තේරුණා නම් ඇවිල්ලා අගමැතිකමයි ජනාධිපතිකමයි ගන්න තිබුණේ. ඒවලේ තමන් ගැන හිතුවා. සජබෙ හිතුවා මේක විසඳන්න බෑ කියලා. ඒ උත්සාහ කරන්න හොඳ නෑ කිව්වා. පැනලා ගියා. දිව්වේ කොහොමද කිව්වොත් ඒ ගමන අවසන් කරේ පැරිස් ඔලිම්පික් එකේ. දැන් මට දොස් කියනවා ඔබතුමාලට කන්න දුන්නා කියලා. මට දොස් කියනවා ඔබතුමාලට ගෑස් හොයලා දුන්නා කියලා. මට විරුද්ධව තියෙන චෝදනා මේ ටික. ඉතින් කෑම හොයා දෙන එක වැරද්දක් නම් මේ වැරද්ද මම පිළිගන්නවා. ගෑස් හොයලා දෙන එක වැරද්දක් නම් මම ඒක පිළිගන්නවා. බඩගින්න නවත්තන එක වැරද්දක් නම් මම ඒ වැරද්ද පිළිගන්නවා. මං අහන්නේ දැන් තියෙන දොළු දුක මොකද්ද? මේ තන තුර ගන්න. මේ වැඩේ කරන්න බැරුව තව මොනවද කරන්න හදන්නේ? අපි තව ඉදිරියට යන්න ඕනේ. නම් පුළුවන් විදියට මේ රටේ ජනතාවගේ මේ බර අඩු කරන්න ක්‍රියා කළාද? මම දුප්පත් වෙලා ඉන්න බෑ අපිට. අපි රට දියුණු කරන්න ඕනේ. සෙප්තැම්බර් 21 වෙනිදා තියෙන ඔබේ අනාගතේ. ඒ ගැන හිතලා මම කියන්නේ ගෑස් සිලින්ඩර් එක ළඟින් කතිරේ ගහන්න. ඒක නැකරුවොත් ගෑස් සිලින්ඩර් නෑ කියලා අඬන්න එපා.